අයිබෝවන් එම්.ආර්. කිචන් YouTube channel එකට ඔගල සෙල දෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම ඔගලන්ට ගොඩක් වටින ගොඩාක් ලේසි වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔගලන්ට අරගෙන ආවේ පාන් පිටි පාවිච්චි කරලා විනාඩි 5ක් වගේ පොඩි කාලෙකදී හදාගන්න පුළුවන් ගොඩාක් රසවත් අතුරුපසක් හදන්නේ කොහොමද කියලා. ඔන්න මේ අතුරුපස හදන්න අපිට ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය 4 යොවන කරන්නේ. හරිම ඉක්මනින් හදලා රස බලන්න පුළුවන් ගොඩාක්ම රසවත්. අපේ නම් බලමු මේ රසත් අතුරුපස හදන්නේ කොහොමද කියලා. දැන් අපි මුලින්ම කරන්න ඕනේ ටිකක් ඉඩ තියෙන පාජනයක් ලිපේ තියලා ඒකට පාන් පිටි ග්‍රෑම් 200ක් එකතු කරගමු. ලිපේ කේන්දර සාමාන්‍ය ප්‍රමාණය තියලා පාන් පිටි ටික පොඩ්ඩක් අපි බැදගන්න ඕනේ. මේ විදිහට හෙමිසැරේ පෙරලමින් පාන් පිටි ටික බැදගන්න. ගොඩක් කලා බදින්න අවශ්‍ය නැහැ. පාන් පිටි ටික යාන්තමින් බැදෙද්දී හොඳ සුවඳක් එනවා. පාන් පිටි බැදෙන්න විනාඩි 4ක් 3ක් වගේ තමයි යන්නේ. අඩු කේන්දරේ ඔගොල්ලෝ බැදගන්න. දැන් මේ වෙලාවේදී මගේ පාන් පිටි ටික හොඳින් බැදලා තියෙන්නේ. අපි දැන් මේ වගේ එළියට අරගමු. ඊළඟට ඔගොල්ලෝ බැදගත් පාන් පිටි ටික මේ වගේ පෙනිරෙකට දාගන්න. දැන් ඒකට මම එකතු කරගන්නවා කුඩු කරගත් සීනි මේසැඳි 4ක්. ඔගලන්ගේ රස අනුව සීනි එකතු කරන්න පුළුවන්. සීනි හරි ඔගලන්ට අයිසින් සීනි උනත් මේකට ගන්න පුළුවන්. දැන් මම ඒකට එකතු කරගන්නවා කොකෝ පවුඩර් මේසැඳි 1ක්. දැන් අපි මේ ටික හොඳට හලාගමු. ඕගලන්ට මේක තවත් රසවත් කරගන්න පුළුවන් කිරිපිටි මේසැඳි 2ක් වගේ එකතු කරගත්තොත්. දැන් මේ විදියට හොඳට අපි හලාගමු. පාන් පිටි බැද නිසා ටිකක් කැටගතිය තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වගේ ඔගොල්ලෝ හලා ගන්න. දැන් මේ විදියට ඔගොල්ලෝ හලාගත්තට පස්සේ ඊළඟට අපිට ඕන කරනවා මාගරින් ග්‍රෑම් 60ක්. මාගරින් ටික හොඳට මේ වගේ තිය කරලා අරගන්න. මාගරින් වෙනුවට ඔයාට බටර් ගන්නත් පුළුවන්. දැන් මේ විදියට ටික ටික දාලා අපි කලවම් කරගමු. මෙතනදී මම අරගත්තේ මාගරින් ග්‍රෑම් 60ක්. සමහර වෙලාවට ඔයගලන්ට මේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. දැන් මේ වගේ අපි හොඳට කලවම් කරගමු. මේ විදියට අපි බටර් හරි මාගරින් හරි තිය කරලා එකතු කරාම මේ මිශ්‍රණය හොඳට අපිට එකතු කරගන්න පුළුවන් වෙනවා. දැන් මේ වගේ හොඳට කලවම් කරගන්න. ඊළඟට මම මේකට එකතු කරගන්නවා චූටිට කපාගත් කජු ටිකක්. ඔයගල ළඟ තියෙනවා නම් එකතු කරගන්න, නැත්තම් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වගේ හොඳට කලවම් කරලා ඔයගල පොඩ්ඩක් අතර අරගෙන බලන්න මේ වගේ හොඳට අපිට ගුලි කරන්න පුළුවන්ද කියලා. මේ වගේ හොඳට ගුලි වෙලා හිටෙනවා නම් ඔන්න අපේ මිශ්‍රණය පදම හරි. ඊළඟට අපිට ඕන කරනවා මේ වගේ ට්‍රේ එකක්. ඔයගල ගන්න ට්‍රේ එකට මේ විදියට තෙල් කොළයක් හරි පාර්ච්මන්ට් පේපර් එකක් හරි දාලා ලෑස්ති කරගන්න. දැන් අපි හදාගත්ත මිශ්‍රණය මේ වගේ දාගමු. දාලා ඔයගලන්ට පුළුවන් මේ වගේ හොඳට හදාගන්න. මේකට ඔයගොල්ලෝ මේ වගේ හැන්දක් පාවිච්චි කරන්න. මෙතනදී ඔයගලන්ට කියන්න ඕනේ ඔයගලන්ට මේ ටොෆි එක චොකලට් පවුඩර් නැති වුණත් හදාගන්න පුළුවන්. ඔයා එහෙම හදනවා නම් කිරිපිටි මේසන් දෙකක් වගේ එකතු කරලා හදාගන්න. දැන් මේ විදිහට අපි හොඳට ලස්සනට හදාගමු. දැන් මේ විදිහට හදාගත්තට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ කෑලි වලට පොඩ්ඩක් වෙන් කරගන්න. එතකොට හරිම ලේසියි. අපි මේක ශීතකණයට දැම්මට පස්සේ හොඳින් සෙට් වුණාම ටිකක් කපා ගන්න අමාරුයි. ඒ නිසා මේ වගේ කපලම් අපි ශීතකණයට දාගමු. ඒ වගේම ඔයගලන්ට කියන්න ඕනේ මම ටිකක් ලොකු කෑලි තමයි කපා ගන්නේ. ඔයාලට පුළුවන් මෙතන ටිකක් පොඩි කෑලි වලට කපා ගන්න. දැන් මේ විදිහට කපලා මේක ශීතකණයේ සාමාන්‍ය කොටසේ විනාඩි 40ක් පැයක් වගේ හොඳින් සෙට් වෙනකන් තියාගන්න. ඔන්න මම හරියටම පැයකට පස්සේ අරගෙන ආවා. දැන් ඔයගලන්ට පේනවා ඇති පාන් පිටි වලින් හදාගත්ත අපේ ටොෆි එක හොඳින් සෙට් වෙලා තියෙනවා. දැන් මේ වගේ පොඩ්ඩක් ඔයගලන්ට කපලා ගන්න පුළුවන්. මේ බලන්න හරිම ලස්සනට තියෙනවා. ඇත්තටම හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. හරිම රසයි. ඔයගලන්ට මේක ආහාරයට ගද්දී ශීතකණෙන් එළියට ගන්න පුළුවන්. ගොඩක් රසට තියෙනවා. හරිම ඉක්මනින් හදන්න පුළුවන්. ඔයත් එහෙනම් මේ රසවත් පාන් පිටි වලින් හදන ටොෆි එක හදලා බලන්න. අනිවාර්යෙන් ඔන්න හදලා බලලා කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම තමයි ෆොටෝ අරගෙන MR Kitchen Facebook page එකටත් එවන්න. මගේ වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි.